ලෝපුරා අලංකාර බුද්ධ ප්‍රතිමා රාශියක් තියෙනවා. මේවා අතරට අපේ ලංකාවේ තියෙන ගල් විහාරයත් අයිති වෙනවා. ඉතින් මම මේ වැඩසටහනින් ඉදිරිපත් කරන්නේ ලෝකේ පවතින අලංකාර බුදු පිළිම අතරට අයිති වෙන පිළිම හතක් ගැනයි. හෙළ කලාකරුවා ගත්තම ජන හදවත් තුළ පහන් සංවේගය ඇති කිරීම සඳහා බුදු පිළිම නෙලීමේ විශේෂ දක්ෂතාවයක් දක්වා තිබෙන බව සාක්ෂි භූමියක් මේ ඉතිහාසය සඳහන් වෙනවා. ගල් විහාරය කියන්නේ ඒවා අතරින් සිංහල කලාවේ විශිෂ්ට නිර්මාණයක්. ලෝපවතින අලංකාර බුදු පිළිම අතරට අපේ ශ්‍රී ලංකාවේ ගල් විහාරය අයිති වෙනවා කියලා හිතනකොට අපිට ඇති වුණ ආඩම්බරය ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව ගල් විහාරය නිර්මාණය කරලා තියෙන්නේ 12 වන සියවසේ මහා පරාක්‍රම බාහු රජතුමා විසින් බව ඉතිහාසඥයින් සඳහන් කරනවා. ගල් විහාරය කියන්නේ විහාර සංකීර්ණයක් බව විමර්ශන වලින් පැහැදිලි වෙනවා. ගල් විහාරය ගත්තම තනි ගල් පර්වතයක් කොටස් තුනකට වෙන් කරලා පිළිම හතරක් නිර්මාණය කරලා තියෙනවා. මේ පිළිම හතරම පවතින්නේ ලෙන් වල. මේ ගුහාවල පවතින ප්‍රතිමා හතර තමයි වැඩහිඳිනා ලොකු සමාධි පිළිමය, වැඩහිඳිනා කුඩා සමාධි පිළිමය, හිටි පිළිමය, සැතපෙන පිළිමය හෙවත් පරිනිර්වාණ පිළිමය. ලෝකේ පවතින අලංකාර බුදු පිළිම අතරට තායිලන්තයේ වොට්ෆෝහි බුදු පිළිමයත් අයිති වෙනවා. මේක ඉදි කරලා තියෙන්නේ වසර 1848 දී. මේ ආලේප කරලා තියෙන්නේ රන්. මෙම පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර. මෙය අඩි 150ක් දිග සහ අඩි 49ක් උසයි. මෙම පිළිම වහන්සේගේ ඇස් සහ පාද මුතු කැට වලින් අලංකාර කර තිබෙනවා. මේ පිළිමයේ ඇති විශේෂත්වය තමයි එහි සැබෑ බුදුන් වහන්සේගේ ලක්ෂණ 108ක් පමණ ප්‍රදර්ශනය කර තිබීම. මේ තියෙන්නේ චීනයේ පිහිටලා තියෙන ලේෂන් යෝධ බුද්ධ ප්‍රතිමාව. මේ උස අඩි 333. මේ බුදු පිළිමේ ලෝකයේ විශාලතම බුදු පිළිමේ විදිහට හඳුන්වනවා. මෙම පිළිම වහන්සේ 8 සියවසට අයිති වන අතර කඳු බෑමක කැටයම් කර තියෙනවා. මේ පිළිම වහන්සේ සිව්වන් පළාතේ ලේෂන් නගරේ මින්ජියන් දඬු සහ කිංගියන ගංගා තුනක එකතුවක් දැස බලා සිටින ආකාරයක් දිස්වෙනවා. මේ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 730 දී හයිකොන් භික්ෂුව විසින් ආරම්භ කරන ලද අතර ක්‍රිස්තු වර්ෂ 803 දී ඔහුගේ ගෝලයන් විසින් නිම කරලා තියෙනවා. ලෝකේ පවතින අලංකාර බුදු පිළිම අතරට මියන්මාරේ මොණිවාහි මහා බුදුරු අයිති වෙනවා. දැවැන්ත බෞද්ධ සංකීර්ණයක් වෙන තන්බොද්දේ පාගොඩෙහි යෝධ බුද්ධ ප්‍රතිමා දෙකක් තියෙනවා. මේ ඉදි කරලා තියෙන්නේ වසර 1995 දී. මේ යෝධ බුද්ධ ප්‍රතිමා විවස අඩි 424යි. මේක ලෝකේ පවතින දෙවන උසම බුද්ධ ප්‍රතිමා විදිහට හැඳින්වෙනවා. මෙහි මහල් 31ක් තියෙනවා. එහෙත් 25 වෙනි මහලෙන් උඩට සංචාරකයන්ට ප්‍රවේශ වීමට හැකියාවක් නැහැ. මේ තියෙන්නේ තායිවානයේ ෆෝ ගුවන් ෂාන්හි ප්‍රතිමාව. මේ තායිවානයේ විශාලතම බෞද්ධ ආරාමයේ විදිහට හඳුන්වනවා. මේ ආරාමයේ මානවවාදී බුද්ධ ආගම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරනවා. කාඕෂියුන් නගරේ පිහිටා තිබෙන මෙහි උස අඩි 118ක් වෙනවා. මේ ප්‍රදේශයේ බෞද්ධ විශ්වවිද්‍යාල හා විවිධ සිද්ධාස්ථාන පිහිටා තිබෙනවා. මේ භූමි ප්‍රමාණය ගත්තම හෙක්ටයාර් 30ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. ලෝකේ පවතින අලංකාර බුද්ධ ප්‍රතිමා අතරට බූතානයේ ඇති ඩෝඩෙන්මා බුද්ධ ප්‍රතිමාවත් අයිති වෙනවා. මේ පිළිමය ගත්තම උස අඩි 167.32ක් වෙනවා. මේ සාදලා තියෙන්නේ ලෝකඩ වලින්. ඒ වගේම රත්තරන් ආලේප කරලා තියෙනවා. තිම්පුණාගරේ කන්දක් මත පිහිටලා තියෙන මේ බුද්ධ ප්‍රතිමාව වගේම තවත් කුඩා බුද්ධ ප්‍රතිමා 125,000 ඒ ඇසල පිහිටලා තියෙනවා. බූතානයේ සිව්වන් රජ වන ජිග්මේ සිංගිගේ 60 වන උපන්දිනය සැමරීම සඳහා මේ නිම කරලා තියෙනවා. ලෝකේ පවතින අලංකාර බුදු පිළිම අතරට වියට්නාමේ ලාෆින් බුද්දා පිළිමයත් අයිති වෙනවා. ටෙකොන් ඩෙල්ටාවේ වෑන් ට්‍රැන්ක් පන්සලේ දැවැන්ත බුදු පිළිම තුනක් තියෙනවා. මේවා අතරින් ලාෆින් බුද්දා පිළිමේ සන්තෝෂය හා වාසනාව සංකේතවත් කරනවා. මේ කුඩා ළමුන් අතර විශේෂයෙන් ජනප්‍රියයි.
තවත් මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් ගන්න අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කරොත් එහෙම අලුත්ම video සාපු ගමන් නරඹන්න පුළුවන්. ඉතින් ඔබ සැමට වාසනාව සපිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.